අද අපි කතා කරන්න යන ප්‍රතිශක්තිය ගැන. ඒ කියන්නේ ඉමුනිටි එක ගැන. ඉමුනිටි එක ගත්තාම ඉමුනිටි එක කොටස් දෙකකට බෙදෙනවා. නන් ස්පෙસિෆික් ඉමුනිටි සහ ස්පෙસિෆික් ඉමුනිටි කියලා. නන් ස්පෙસિෆික් ඉමුනිටි එකට ඉනැක්ටිව් ඉමුනිටි කියලත් ස්පෙસિෆික් ඉමුනිටි එකට ඇඩොප්ටිව් ඉමුනිටි කියලත් හඳුන්වනවා. නන් ස්පෙસિෆික් ඉමුනිටි එක ගත්තාම ඒක කොටස් දෙකකට බෙදෙනවා. එක්ස්ටර්නල් ඩිෆෙන්ස් වෙයි ඉන්ටර්නල් ඩිෆෙන්ස් කියලා. එක්ස්ටර්නල් ඩිෆෙන්ස් එකට ෆස්ට් ලයින් ඩිෆෙන්ස් කියලා කියනවා. ඉන්ටර්නල් ඩිෆෙන්ස් එකට සෙකන්ඩ් ලයින් ඩිෆෙන්ස් කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි ගත්තාම ස්පෙસિෆික් ඉමුනිටි එක අව කොටස් දෙකක් යටතේ කතා කරනවා. ඇක්ටිව් ඇන් පැසිව් කියලා. මේ ඇක්ටිව් ඇන් පැසිව් කියන එක නැවත කොටස් දෙකකට බෙදෙනවා, නැචරල් ඇන් ආර්ටිෆිෂල් කියලා. ඊළඟට අපි කතා කරන්න යන්නේ නන් ස්පෙસિෆික් ඉමුනිටි කියන එක. නන් ස්පෙસિෆික් ඉමුනිටි කියලා කියන්නේ විශේෂිත නවීන ප්‍රතිශක්තිය. ඕනෑම සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකු තුළ ස්වාභාවිකව ඇති කරන යාන්ත්‍රණයකින් නිවැරදි ශරීරයට ඇතුල් වන ප්‍රතිදේහ ජනකයාගෙන, ඒ කියන්නේ ඇන්ටිජෙන් එකකින් ශරීරය ආරක්ෂා කර ගැනීමට ශරීරයේ සිදුවන ක්‍රියාවලිය මෙයට අයත් වේ. මෙහිදී ඇති කරන ප්‍රතිශක්තිය මඟින් එම ප්‍රතිදේහ ජනකයාට, ඒ කියන්නේ ඇන්ටිජෙන් එකට විශේෂිත වූ ප්‍රතිශක්තියක් ඇති නොකරේ. නන් ස්පෙસિෆික් ඉමුනිටි එක ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා, ෆස්ට් ලයින් ඩිෆෙන්ස් ඇන් සෙකන්ඩ් ලයින් ඩිෆෙන්ස් කියලා. අපි ඊළඟට කතා කරන්නේ ෆස්ට් ලයින් ඩිෆෙන්ස් එක ගැන. ෆස්ට් ලයින් ඩිෆෙන්ස් එක කතා කරද්දී ස්කින් එක මියුකස් මෙම්බ්‍රේන් එක සහ ස්කින් එකේ නෙවෙයි මියුකස් මෙම්බ්‍රේන් එකේ නෙවෙයි ශ්‍රාවය කරන සෙක්‍රෂන් ගැන තමයි අපි කතා කරන්නේ. අපි ඉස්සලාම ස්කින් එක බැලුවාම ස්කින් එකේ එපිඩර්මස් එක කෙරටිනීමේ ස්තරයක් තමයි තියෙන්නේ. මෙම කෙරටිනීමේ ස්තරය නිසා සෘජීවීන්ගේ එන්සයිම් වලින් පහසුවෙන් විනාශ කරන්න බෑ. ඒ වගේම සෘජීවීන්ට පහසුවෙන් ශරීරය තුළට ඇතුල් වෙන්නත් බැරිලා තියෙන මේ කෙරටිනීමේ ස්තරය හින්දා, ඊට පස්සේ මෙම කෙරටිනීමේ ස්තරය ස්කින් එකේ තියෙන එක ක්‍රියා කරන්නේ ප්‍රබල යාන්ත්‍රික බාධකයක් විදිහට. ඊට පස්සේ සම්මහනිපදවන දහඩිය, ඊට පස්සේ ස්නේහක ශ්‍රාවය ද්‍රව්‍ය, ඊට පස්සේ ප්‍රතිශුද්ධ ජීවක ද්‍රව්‍ය ආදී සම මත සෘජීවීන් තහවුරු වීම වළක්වනවා. එම නිසා සම යාන්ත්‍රිකව මෙන්ම රසායනිකවත් කෙමිකල් බැරිය එකක් විදිහට ක්‍රියා කරනවා. ඊළඟට බලමු මියුකස් මෙම්බ්‍රේන් එක ගැන. අපේ රෙස්පිරේටරි ට්‍රැක් එකේ තියෙන මියුකස් මෙම්බ්‍රේන් එකෙන් ශ්ලේෂ්මල ශ්‍රාවයන් නිපදවනවා. මෙම ශ්ලේෂ්මල ශ්‍රාවයන් හේතුවෙන් සෘජීවීන්ට ඇතුල් වීම අඩපණ කරනවා. ඒ වගේම ශ්වාසනාලිකාවල පිහිටන එපිතීලියල් ටිෂු එකේ තියෙනවා පක්ෂම. මේ පක්ෂමව සහ මේ පක්ෂම වලට අමතරව තියෙනවා ශ්ලේෂ්මල. මේ ශ්ලේෂ්මල පක්ෂමවලයි බැඳිලා ඩස්ට් එක දූවිලි වගේ දේවල් රෙස්පිරේටර් මාර්ගයේ ලාන්ස් වලට යන්න නොදී අල්ලා ගන්න කරන මේ පක්ෂම වලින් පක්ෂමල ශ්ලේෂ්මල. ඊට පස්සේ අපිට කිවිසුම් යාම, කැස්ස ඇතිවීම වගේ දේවල් මගින් මේවා රෙස්පිරේටර් ට්‍රැක් එකෙන් ඉවත් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම අපේ කේටයේ තියෙන ලයිසෝසයිම එන්සයිම එක මගින් බැක්ටීරියා වල සෛල බිත්ති බිඳහෙලනවා. එම නිසා ආහාර මගින් කිසියම් හෝ බැක්ටීරියා කරි මොකක් කිසියම් හෝ මයික්‍රෝ ඔර්ගනිසම් එකක් ඇති වුණත් එය සලයිවා වල තියෙන ලයිසෝසයිම කියන එන්සයිම එක මගින් විනාශ කිරීම සිදු කරනවා. ඊළඟට අපි බලන්න යන්නේ සෙකන්ඩ් ලයින් ඩිෆෙන්ස් එක. සෙකන්ඩ් ලයින් ඩිෆෙන්ස් එක ගැන කතා කරපුවාම ඉස්සෙල්ලාම කතා කරනවා ෆැගොසයිටස් සෙල්ස් කියන්නේ නැචරල් කිලර් සෙල්ස්, ඊට පස්සේ ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෝටීන්ස්, ඊට පස්සේ ද ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් කියන්නේ ප්‍රදාහක ප්‍රතිචාරය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි බලමු සෙලියුලර් ඩිෆෙන්ස් මෙකනිසම් එක ගැන කතා කරපුවාම නැචරල් කිලර් සෙල්ස් ඇන් ෆැගොසයිටස් තමයි ඇතුළත් වෙන්නේ. ලිව එකේ තියෙනවා කුෆර් සෙල්ස්. මේ කුෆර් සෙල්ස් වලින් ලිව එක ඉන්ෆෙක්ෂන් වලින් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් වලින් විශේෂයෙන්ම ප්‍රොටෙක්ට් කරනවා ලිව එක. ඊට පස්සේ මයික්‍රෝගියල් තියෙනවා සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකේ. ඒකෙන් කරනවා සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එකේ තියෙන ඩැමේජ් නර්වස් ඇන් ඉන්ෆෙක්ෂන්
රිමු කරන එක කරනවා. සිම්පෝර්ටම දේ තමයි මේක මේන්ටේනින් කරනවා. CNS එක හෙල්ත් එක මේන්ටේන් කරනවා මේ සෙල්ස් මගින්. ඊට පස්සේ ඇල්වියෝල මැක්‍රෝපේජස් ලන්ස් වල තියෙනවා, මෙයා මගින් කරනවා, එයා එක ක්ලීන් කරනවා. ඒ වගේම ඉන්ෆෙක්ෂන් වලින් ක්ලීන් කරනවා, ගැන නැති කරනවා, රිමූ කරනවා. පස්සේ ටොක්සික් ඇලර්ජික් පාටිකල්ස් එහෙම තියෙනවා ඒවා රිමූ කරනවා මේ සෙල්ස් මගින්. ඊට පස්සේ අපි බලමු ඇන්ටිමයික්‍රෝබියල් ප්‍රෝටීන් ගැන කතා කරමු. ප්‍රෝටීන් දෙකක් ගැන කතා කරනවා, ලැක්ටෝෆෙරනොයි ඉන්ටර්ෆෙරොනොයි. යකඩ සුජීවින් වර්ධනයට ගොඩක් අවශ්‍ය ද්‍රව්‍යයක්. ටියර්ස්, ඊට පස්සේ ශුක්‍රය, ඊට පස්සේ මහෝකිරි, බස් මිල්ක් කියන්නේ, ඊට පස්සේ බයිල්ස් යන ඒවා ගත්තහම ලැක්ටෝෆෙරින් අඩංගු වෙනවා. ඉස්සේ ලැක්ටෝෆෙරින් දෙහෙ නිදහස්ව තියෙන යකඩ එක තමයි බැඳෙන්නේ. එහෙම බැඳුනහම සුජීවින් වර්ධනයට යකඩ අවශ්‍යයි. ඒ වුණාට මේ ලැක්ටෝෆෙරින් ගිහිල්ලා යකඩත් එක්ක බැඳුනහම සුජීවින් වර්ධනය යකඩ ඌනතාවයක් ඇති වෙලා සුජීවින් වර්ධනය මෙහෙම සිද්ධ වෙන්නේ නැහැ, ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ගත්තාම ඉන්ටර්ෆෙරොන් කියන්නේ ඉන්ටර්ෆෙරොන් නිපදවන්නේ වෛරස් ආසාදන කෙරෙහි ආරක්ෂක වීමට තමයි ශරීරයේ නිපදවන්නේ. ගන්න ද ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස්, ඒ කියන්නේ ප්‍රදාහක ප්‍රතිචාරය. මයික්‍රෝඔර්ගනිසම්ලා පුද්ගලයකට ආසාදනය වුණාම, ඉන්ෆෙක්ෂන් එකක් ඇති වුණාම හෝ ටිෂු ඩැමේජ් එකක් වුණාම එම පුද්ගලයාගේ දක්නට ලැබෙන යාන්ත්‍රික කායික ශෛලීය ප්‍රතිචාරයට අපි කියන මේ ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකක් කියලා. ඉන්ෆ්ලමේටරි රෙස්පොන්ස් එකකදී රෙඩ්නස් එකක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආසාදිත ස්ථානය රතු වෙනවා. මෙහෙම ආසාදිත ස්ථානය රතු වෙන්න හේතුව තමයි බ්ලඩ් වැඩිපුර එම ස්ථානයට ගමන් කරන නිසා තමයි. කියන්නේ බ්ලඩ් ෆ්ලෝ එක වැඩි එම ස්ථානයට. ඒ හින්දා තමයි එම ස්ථානයේ රෙඩ්නස් එකක් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ආසාදිත ස්ථානය ඉදිමීම, ස්වෙලින් එකක් දැක ගන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ වයිට් බ්ලඩ් සෙල්ස් වැඩිපුර එතෙන් ඩෙක්‍රස් වෙලා ප්‍රතිදේහ නිපදවනවා, සහ එතන පටක තරලය රුධිර ප්ලාස්ම එකතු වීම නිසා තමයි එතන ස්වෙලින් එකක් දක්වන්න ලැබෙන්නේ. ඊට පස්සේ ආසාදිත ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යනවා, හීට් එක වැඩි වෙනවා. ඒ කියන්නේ රුධිරයේ මේ ස්ථානයේ වැඩිපුර ගමන් කිරීමේ හින්දා තමයි මේ හීට් එක ඇති වෙන්නේ. ඊට පස්සේ ආසාදිත ස්ථානයේ වැතරම් වේදනාවක් ඇති වෙනවා. එතකොට වේදනාව ඇති වෙන්න හේතුව තමයි ස්නායු තෙරපෙන නිසා. එතකොට ධාරකයාට ඊට ප්‍රතිකාර ලබා ගන්න නිසා දැන් එම ස්ථානයක ලක්ෂණ වෙන ධාරකයා, කියන්නේ පුද්ගලයා ප්‍රතිකාර ලබා ගන්න නිසා ආසාදනයේ මුල් ස්ථානයේ සිට පැතිරීම වළක්වා ගන්න තමයි වේදනාව ඇති වුණාමනේ තේරෙන්නේ. මෙතන තුවාලයක් හරි මාක් හරි තියනවා කියන එක ඒක පුද්ගලයා දැනුවත් කරනවා වගේ දෙයක්. දැනුවත් වුණාම තමයි ඒ දෙයට ප්‍රතිකාර අරගෙන. අපි කතා කරන්නේ ස්පෙසිෆික් ඉමුනිටි ගැන. ස්පෙසිෆික් ඉමුනිටි කියනවා තර්ඩ් ලයින් ඩිෆෙන්ස් කියලාත් කියනවා. ඇන්ටිජන් එකක් ශරීරයට ඇතුළු විට එම පුද්ගලයා ආරක්ෂා කර ගැනීම සඳහා එයට එරෙහිව දක්වන ප්‍රතික්‍රියාවක් කියලා කියන්න පුළුවන් මේක. එම ප්‍රතිදේහ ජනකය විශේෂිතව ප්‍රතිදේහ කියන්නේ ඇන්ටිබෝඩීස් හා විශේෂිත ප්‍රතිශක්ති සෛල නිපදවීම මේ මගින් අදහස් කරනවා. මෙය අක්‍රීය ප්‍රතිශක්තිය කියලා සහ සක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ පැසිව් ඉමුනිටි ඇන් ඇක්ටිව් ඉමුනිටි කියලා කොටස් දෙකක් යටතේ කතා කරනවා. ඊළඟට අපි කතා කරන්නේ ඇක්ටිව් ඉමුනිටි ගැන. ඒ කියන්නේ සක්‍රීය ප්‍රතිශක්තිය ගැන. ඉමුනිටි යු ඩිවලොප් ආෆ්ටර් බීන් එක්ස්පෝස් ටු ඇන් ඉන්ෆෙක්ෂන් ඕ ෆ්‍රම් ගෙටින් වැක්සීන්. යම්කිසි පුද්ගලයෙකුට තමන්ගේ ශරීරය තුළ ඇතිව ප්‍රතිශක්ති කරන පද්ධතිය මගින් ආරක්ෂාව ලැබීම මෙහිදී සිදුවේ. මෙය ස්වාභාවිකව රෝගකාරකය ශරීරගත වීමෙන් හෝ එන්නත් ලබා ගැනීම මගින් ඇතිවේ. ඇක්ටිව් ඉමුනිටි එක සාමාන්‍යයෙන් දිගු කලක් පවත්වන අතර එය බොහෝ විට ජීවිත කාලයෙන් පුරා පවතිනවා.
මෙහිදී ස්වාභාවිකම රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය ඉන්නත් ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රතිශක්තියට වඩා ප්‍රබලයි කියලා හඳුන්වනවා. ඇක්ටිව් ඉමුනිටි එක කොටස් දෙකක් යටතේ අපි කතා කරනවා. එකක් නැචරල් ඇන්ඩ් ආටිෆිෂල්. කතා කරන්න යන්නේ ඇක්ටිව් නැචරල් ඉමුනිටි එක. ඒ කියන්නේ සක්‍රීය ස්වාභාවික ප්‍රතිශක්තිකරණය. ඇන්ටිබොඩීස් මේඩ් ආෆ්ටර් එක්ස්පෝස් ටු ඉන්ෆෙක්ෂන්. මෙහිදී පුද්ගලයා යම්කිසි රෝගයකට එක්ස්පෝස් වුණාට පස්සේ ශරීරයේ ඇන්ටිබොඩීස් ඇති වෙනවා. ඒ ඇන්ටිබොඩීස් නිසා නැවත වරක් එම පුද්ගලයා එම රෝගයටම එක්ස්පෝස් වුණාට එම රෝගය එම පුද්ගලයාට ඇතිවන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තාම පැපොල, ඒ කියන්නේ චිකන් පොප්ස්, මම්ස් කියලා කියන්නේ කම්බුල් ගාය. කතා කරන්නේ ඇක්ටිව් ආටිෆිෂල් ඉමුනිටි. ඇන්ටිබොඩීස් මේඩ් ආෆ්ටර් ගෙටින් වැක්සිනේෂන්. ඇන්ටිබොඩීස් ඇති වෙන්නේ වැක්සිනේෂන් කරාට පස්සේ. මෙම වැක්සින් හදලා තියෙන්නේ ලයිව් ඕ කිල්ඩ් මයික්‍රෝගනිසම් හරි එයාලගේ දෙයක් ප්‍රොඩක්ට්ස් වලින් තමයි වැක්සින් එක හදලා තියෙන්නේ. උදාහරණ විදිහට ගත්තොත් එහෙම හෙපටයිටිස් බී, හෙපටයිටිස් බී වල තියෙන කිල්ටඩ් වැක්සින් එකක්. ඊට පස්සේ ඕරල් පොලියෝ වැක්සින් එක, ලයිව් වැක්සින් එකක්. ඊට පස්සේ හිමෝෆීලින්ස් ඉන්ෆ්ලුවෙන්සා බී කියන්නේ බැක්ටීරියල් ප්‍රොඩක්ට් වලින් හදපු වැක්සින් එකක්. කරන්නේ පැසිව් ඉමුනිටි, ඒ කියන්නේ අක්‍රිය ප්‍රතිශක්තිය ගැන. ඉමුනිටි යු ඇක්වා ෆ්‍රොම් ඇන් ඉමියු සීරම් මෙඩිකේෂන්. අක්‍රිය ප්‍රතිශක්තිකරණයේදී වෙන්නේ යම් රෝගයකට එරෙහිව ප්‍රතිදේහ හෝ සංවේදී වයිට් බ්ලඩ් සෙල්ස් හරි ප්‍රතිශක්තිය සහිත පුද්ගලයෙකුගෙන් ප්‍රතිශක්තිය රහිත පුද්ගලයෙකුට ගමන් කිරීම හරි ලබා දීම හරි තමයි මේ පැසිව් ඉමුනිටි කියලා කියන්නේ. අපි කතා කරන්න හදන්නේ පැසිව් නැචරල් ඉමුනිටි එක. පැසිව් නැචරල් ඉමුනිටි එකේදී වෙන්නේ ඇන්ටිබොඩීස් ට්‍රාන්ස්ෆර් වෙනවා අම්මගෙන් බබාට. මේක ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. එක, අම්මගෙන් ෆීටස් එකට යනවා ප්ලසන්ටා එක හරහා, ඒ කියන්නේ වැදහම හරහා තමයි යන්නේ. මේ විදිහට ට්‍රාන්ස්ෆර් වෙන ඇන්ටිබොඩි එකක් විදිහට හඳුනන පුළුවන් IgG. මෙම IgG එකට විතරයි ප්ලසන්ටා එක ක්‍රොස් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය ගත්තාම අම්මගෙන් බ්‍රෙස්ට් මිල්ක් වලින් යනවා බබාට ඇන්ටිබොඩීස් IgA කියලා කියනවා ඇන්ටිබොඩි එකට. බ්‍රෙස් මිල්ක් වල තියෙන කොලෙස්ටරම් වල ගොඩක්ම බහුලවම තියෙන ඇන්ටිබොඩි එක විතර හඳුන්වන්න පුළුවන් IgA කියන ඇන්ටිබොඩි එක. ඊළඟට අපි බලමු ටයිප් ඔෆ් ඇන්ටිබොඩීස්. ටයිප් ඔෆ් ඇන්ටිබොඩීස් ගත්තාම IgA, IgD, IgE, IgG, IgM කියලා ටයිප් පහක් තියෙනවා. වැඩියෙන්ම තියෙන ඇන්ටිබොඩි එක විදිහට හඳුන්වන්න පුළුවන් IgG කියලා. ඊළඟට දෙවෙනියට වැඩිම තියෙන එක විදිහට හඳුන්වන්න පුළුවන් IgA කියලා. සෙන්ටර් කරා ක්‍රොස් කරන්න පුළුවන් IgA කියන ඇන්ටිබොඩි එකට විතරයි. ඊළඟට අපි බලමු පැසිව් ආටිෆිෂල් ඉමුනිටි එක ගැන. පැසිව් ආටිෆිෂල් ඉමුනිටි කියන්නේ අපි පිටතින් හැදෙන ඇන්ටිබොඩි එකක්. කෘතිමව පුද්ගලයෙකුට ලබා දීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. උදාහරණයක් විතර ගත්තාම බ්ලඩ් ට්‍රාන්ස්ෆර් ෆියුෂන් එකකදී අනෙකාට රුධිර සංකටක ලැබීම සිද්ධ වෙනවා. ඊට පස්සේ පිට ගැස්ම, ගල්පටුලය වැනි රෝග වැළඳුනහම ඇන්ටිටොක්සින් ලබා දෙන එක. ඊට පස්සේ සර්පයකු දෂ්ට ස්නැක් බයිට් එකකදී ඇන්ටිටොක්සින් ලබා දෙනවා. ආය ජලබීතිකා රෝගය, කියන්නේ රේබිස් එම් රෝගයට එරෙහිව ඇන්ටි රේබිස් සීරම් ලබා දෙනවා. ඊට පස්සේ ප්‍රතිශක්ති ඌනතා රෝගීන්ට ගැමා ග්ලොබියුලින් ලබා දීම උදාහරණ විදිහට ගන්න පුළුවන්.
Thank you.